හයක් තියෙනවා. දිවිලෝක හයේම බහුල වශයෙන් ක්‍රීඩා කරනවා මිසක් භාවනා කරන්න කාලෙ මදි. හැබැයි ඒ අතරතුර පෙරජාතිවල භාවනාවල්ල පළපුරුදු දෙවිදේවතාවෝ භාවනා කරන්න ඒ දිව්‍යලෝකවල හිස් විමානවලට යනවා. සමහර විමාන තියෙනවා දෙවියන් නැති හිස් විමාන, ඒතන් වලට යනවා. අහලා තියෙනවා ඊටත් වඩා තවත් පිළිවෙලා බොහෝ සෙයින් හිමාල වනාන්තරයට එනවා. මේ මනුපති මනුෂ්‍ය ලෝක හිමාල වනාන්තරයට එනවා භාවනා කරන්න. එතකොට ඇත්තන් උපදෙස් ලැබෙන්නේ ක්‍රම දෙකකින්. එකක් තමයි තමා පෙරජාතියෙහි පැවිදි වෙලා භාවනා වඩමින් ඉඳලා උපන් කෙනෙක් නම් ඕක පළපුරුදු භාවනා ක්‍රමයේම අනුගමනය කරනවා. එසේ නැතිනම් දිවි ලෝකයේ ඉන්නවා සෝවාන් සකෘදාගාමි මාර්ගඵල දෙවියෝ. වමනෝ ඉඳලා අරහන්ත බ්‍රහ්මයෝ එනවා දිවි ලෝක පහකම ධර්ම දේශනාවලට. ඒ බ්‍රහ්ම රාජයෝ අරිහත්ත්වයට පත් වූ බ්‍රහ්ම රාජයෝ එයාට උපදෙස් දෙනවා. එයත් අංගෙන් කරුණු ඉගෙන ගන්නවා. මේ විදිහටයි උපදෙස් ලැබෙන්නේ. නිසා දිවි ලෝක වල හිස් විමාන වල භාවනාවට යනවා. උපදෙස් ලැබෙන්නේ බොහෝ සෙයින් සුද්ධාවාසයෙන් ඉන්න අරිහන්ත බ්‍රහ්ම රාජයාගෙන්, විශේෂ නැත්නම් දිව්‍ය ලෝකයේ ඉන්න මාර්ගඵලාභි දෙවියන්ගෙන් දේවතාවන්ගෙන්. එවැගේම මනුෂ්‍ය ලෝකයේහි හිමාල වනාන්තරයේ ගන්ධමාදන පර්වතය වැනි තැන් වලට ඇවිල්ලා භාවනා කරනවා. සමහර දෙවියෝ දිව්‍ය ලෝකයේ ඉඳ නැති නිසා, අවස්ථා නැති නිසා, විවේකී පිණිස මනුලෝකයටත් තියෙනවා. දිවි ලෝකේ දැන් මනුෂ්‍ය ලෝකේ භාවනා වැඩූ කෙනෙක් ධ්‍යාන ලැබුවත් සමහර විට ධ්‍යාන ප්‍රතික්ෂේප කරලා තමන් කැමති දිවි ලෝකේ උපදින්න පුළුවන්කම තියෙනවා. මේ ධ්‍යාන බලයෙන් දිවි ලෝක උපදිනවා නෙමෙයි, ධ්‍යානයේ තියෙන උපචාර කුසල. දැන් ප්‍රථම ධ්‍යානයේ වඩනකොට නැත්නම් අනිකෝ ධ්‍යාන වඩනකොට ධ්‍යානයට මුලින් තියෙන උපචාර කුසල. උපචාර කුසල් කියලා කියන්නේ නීවරණ යටපත් වූ කාමවචර මහා කුසල් ත්‍රි හේතු කුත්‍ෘෂ්ට කුසල්. ඒ කුසල සිතකින් දිව්‍ය ලෝක උපදින්න පුළුවන්. විදේශනාක් වශයෙන් කියනවා නම් ශාක්‍ය ජනපදයේහි ගෝපිකා කියන උපාසිකාව විහාරස්ථානයක් කරලා ස්වාමීන් වහන්සේ තුන් නමක් වඩා හිඳවල උපස්ථාන කළා. ඒ තුන් නමම ප්‍රථම ධ්‍යානෙ ලැබුවා. හැබැයි මාර්ගඵල ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන ලැබුවා. ඒ ගෝපිකා උපාසිකා පුරුෂාත්භාවය පතාගෙන පින් කරලා චක්‍ර භවනේ සක්දේව රජුගේ පුත්‍ර දේවතාවෙක් වෙලා උපන්න ගෝපක දී පුත්‍රයා කී. අර ධ්‍යානලාභී ස්වාමීන් වහන්සේ තුන්නම ඒ ආත්මෙන් චුත වෙලාගෙන් චාතුරු මහරජිකේ උප. මොකද හේතුව ඊට පෙර ජාතියේ ඒ තුන්නම චාතුරු මහරජිකේ තිය නිසා ඒ සඳහා ඡන්දයක් තිබුණා. චාතුරු මහරජ උපදීන ධ්‍යාන ප්‍රතික්ෂේප කළෙහි උපන්න. මේ පසුව චක්‍ර භවනයේට යනවනේ සක්දේව රජුගෙන් උපස්ථාන කරන්න චාතුරු මහරජිකේ මේ කොටාස සියලු දෙනාම. එහිදී ගෝපක දේවපුත්‍රයා යැත්තන් සංවේගදායක වචනයක් කිව්වාම එයින් දෙන්නේ ඒ දිව්‍ය රාජයන් දෙන්නෙක්ම ප්‍රථම ධ්‍යානයේ මුලාම උපදවාගෙන විදර්ශනා වඩා අනාගාමී අනිත් එකන තාම දිවි ලෝකේ නමේ කවුරුත් චාතුර්මහරජිර ගියොත් හම්බෙන්න පුළුවන්. භාවනාශාලාවල් නෑ. භාවනාශාලාවල් වෙනුවට තියෙන හිස් විමාන. ඒ කියන්නේ දෙවි දේවතාවන් සමාට ඉඳලා චුත වෙච්චි මේ විමාන තියෙනවා. ඒ නිසා එවැනි හිස් විමානයකට ගිහින් භාවනා කරනවා. භාවනා කරන්න කියලා ශාලාවල් එහෙ ගොඩනගලා නැහැ.